නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇතිවරණ කොමසාරිස්තුමා විසින් උපාධිධාරීන්ට රැකියා ලබා දීලා පුහුණුව තිටවීමේ කරන කොටගෙන ලාංකීය සමාජ ක්‍රමය තුළ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙනවා. එනිසා රජයේ යුතුකමක් වගකීමක් වෙනවා ඒ පිළිබඳ තියෙන පැහැදිලි තත්ත්වය රටට ප්‍රකාශ කිරීම. මේ අවශ්‍යම දේශපාලන ව්‍යාපෘතියක් නොවේ. දේශපාලන පක්ෂපාත ජාති ආගම් වර්ණ කුල ලිංග ભેද වලින් තොරව වර්ෂයකට වඩා වැඩි කාලයක් විරකියාවෙන් පෙළුණ විද්‍යා කලා වාණිජ විවිධ අංශවල අභ්‍යන්තර බාහිර සියලු උපාධිධාරීන්ට කොන්දේසි විරහිත රැකියා සඳහා පත්වින් ලිපි ලබා දීලා අභ්‍යාසලාභින් ලෙස වර්ෂයක කාලයට පුහුණුවට බඳවා ගැනීමේ කටයුත්ත මැතිවරණ ප්‍රකාශයට පෙර සිද්ධ කළා. ඒ අනුව 45,585 දෙනෙක් පත්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යවලා තිබෙනවා. කිසියම් විද්‍යාර්ථියෙක්ට මෙකී පත්වීම් ලිපි ලැබිලා නැත්නම් තමන්ට පත්වීම නොලැබුණා කියලා කිසිදු සැකයක් ඇති කරගත යුතු නැහැ. 45,585 දෙනාට රජයේ රැකියා සඳහා අවශ්‍ය ගෙවීම් සහිතව පුහුණුව ලබා දෙන බවට ලංකා ආණ්ඩුව වෙනුවෙන් මම සහතික වෙනවා. කිසිදු කෙනෙකුට බියක් හෝ සැකයක් ඇති කර ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. එකම වෙන ප්‍රතිඵලය තමයි යම් කිසි පාර්ශ්වයකට රැකියාව පත්වීමේ ලිපිය ලැබිලා නැත්නම් මාර්තු මාසේ 11 වෙනිදා රාජ්‍ය පරිපාලන සෝදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ මේ 45,585 දෙනාගෙම නාම ලේඛනයේ ඇතුළත් කෙරෙනවා. ඒ නිසා සැකහැර පත්වීම ලැබුණ බව දැනගන්න පුළුවන් මාර්තු මාසේ 11 වෙනිදාට සෝදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පරීක්ෂා කිරීමේ. එවිට පත්වීමේ ලිපියේ සඳහන් වෙනවා දැනට ලැබිලා තියෙන දින 7ක් ඇතුළත රැකියාව බාර නොගත් තොත් පත්වීම අවලංගු වෙන බව. එය නිෂේධනය වෙනවා. දින 7ක් ඇතුළත පත්වීම ලැබිලා බාරගත්තේ නැත්නම් පත්වීම අවහොසි වෙනවා කියන නියමේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අර වෙබ් අඩවිය නම් පළවෙන සියලු දෙනා හැකියා විරහිත උපාධිධාරීන් නම් නියමිත ආකාරයේ අයදුම් පත්‍ර පුරවලා තියෙනවා නම් ඒ සුසුකම් අනුව ඔවුන්ට රැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා පුහුණු කාල පරිච්ඡේදයේ වර්ෂයේ කාල පරිච්ඡේදය සඳහා ගෙවන රුපියල් 20,000 ගෙවීමක් ඔවුන්ට ලැබෙන. නමුත් පුහුණුව ලබා දෙන්න විදියක් නැහැ. අපි කවුරුත් මැතිවරණ කොමිසමේ නියෝගයන්ට ගරු කළ යුතු වෙනවා. ඒ අනුව අරුණු ඉදිරිපත් කළාට පසුත් කොමිසමේ ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීලා නැහැ. ඒ පිළිබඳ අපේ කනස්සල්ලක් තිබුණේ වී නමුත් ඒ පුහුණුව මැතිවරණයේ නිම වෙලා ආණ්ඩුවපත් වෙලා දින 5කින් නැවත සියලුම දෙනාට පුහුණු වීම කටයුතු ටික ආරම්භ වෙනවා.